ජාතික නාලිකාව මේ විශේෂ වැඩසටහන අද ඔබ වෙනුවෙන් ගෙනෙන්නේ. චමින්ද මේ ප්‍රේක්ෂකාගාරය දැක්කම ඔබට පේන විශේෂ චරිත බොහෝ දෙනෙක් ඔබ සඳහන් කළානේ. ඉතින් ටිකක් පිටිපස්සෙන් ඉන්නව පේනවද ලස්සන මල් ටිකක්? හ්ම් 12ක් පේනවා. මල් 12ක් පේනවා මට. හිනා වෙන මල්. දැන් ඔකට මම මෙහෙම දෙයක් කියන්න. දැන් ඔය කාන්තාවට මලක් වගේ කියලා කියනවනේ. හැබැයි කාන්තාව අනිත් පැත්තට කියනවා පිරිමිත් එක්ක එක එක හැප්පෙන්න ඕන කියලා. දැන් එහෙම නොත්නම් පිරිමියෙකුට මලක් වගේ කියලා කිව්වොත් කොහොමද? එහෙමයි. ඇත්තම කතාව හැම පිරිමියෙක් ඇතුළෙම කාන්තාවක් ඉන්නවා වගේම හැම කාන්තාවක් ඇතුළෙම පිරිමියෙක් ඉන්නවා. ඒක තමයි යථාර්ථයනේ. ඔව්. කාන්තාවක් එක්ක ගනුදෙනු කරනකොට ඒ කියන්නේ මලක් නෙවෙයි මලක් වගේ ලස්සනයි ඉන්නවා. අන්න හරියට. පිරිමියත් අතරත් එහෙමයි ඉන්නවා. එහෙමයි ඉන්නවා. දැන් කිව්වේ අර 12 දෙනා ගැන නේද? අර 12 දෙනා ගැන මම කිව්වේ. මේ 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 12 දෙනා අතර ඉන්නේ කවුද කියලා දන්නවද? මේ ලැබෙන අප්‍රේල් මාසෙදී කිරුළු පළඳින්න බලාපොරොත්තු වෙමින් ඉන්න අපේ අවුරුදු කුමාරිය 12 දෙනා තමයි ඔබ මේ දකින්නේ. කවුරු මේ අතරින් කිරුළු පළඳින්නද දන්නේ නැහැ. හරි. ඒක එදාට. එදාට අපි කතා කරමු මේ ප්‍රේක්ෂකාගාරය මං කිව්වා හරි පොහසත් කියලා. ඉතින් තව මේ විවිධ ශිෂ්ටයන් විවිධ වෘත්ති නොස්සේ ඒ කිරුළු පළඳවන්නේ එදා වේදිකාවටත් මමත් යනවා. ආ. එහෙනම් හරි. එහෙනම් මම අමුතුවෙන් එතනින් එහාට මුකුත් කියන්නේ නැහැ. මෙතන ඉන්න මේ අනිත් විද්වත් වෘතීන්වල විවිධ ශාස්ත්‍රවල ඉදිරියට පැමිණි බොහෝ දෙනෙක් මේ ස්ථානයේ ඉන්නවා. ඉතින් අපේ දක්ෂ රංගන ශිල්පිනියන් ඉන්නවා. අපිත් එක්කම මේ ගමනේ ඉස්සරහට ආපු අය ඉන්නවා. ඒ හැමෝම ඔබට දකින්න පුළුවන්. අපි තව ටිකකින් උන් එක්ක කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි ඒ අතරේ මම කියවනේ අපි දෙන්නටම බොහොම වැදගත් කෙනෙක් මෙතන ඉන්නවා කියලා. කතා නොකළොත් හරිනේ. ENT කියවම උගුර කලනාසය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරියක් ඇය. ඇය මේ ශල්‍ය වෛද්‍යවරයා කිය ඇතින් මොකද උගුර කන නාසය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරු හිටියට ශල්‍ය වෛද්‍යවරු හරි අල්පයි මොකද ඒක ටිකක් බරෑරුම් රාජකාරියක්නේ ඉතින් අද ඇය බොහොම දක්ෂ ගායිකාවක් සංජීවනී රූපසිංහ මහත්මයා අපි බොහොම ගෞරවයෙන් ඔබතුමිය පිළිගන්නවා දැන් ඔබ කරන මේ ශල්‍ය වෛද්‍යවරයක් විදිහට ඔබ කරන කාර්යය හරි විශේෂයි ඒක ගැන අපි ඉස්සලා කියලා ඉමු අපි පුංචි නිවැරදි කිරීමකින් පටන් ගන්නම් ලංකාවේ උගුර කන නාසය පිළිබඳව ඉන්නේ ඔක්කොම ශල්‍ය වෛද්‍යවරු 40ක් විතර වගේ තමයි මුළු ලංකාවටම ඉන්නේ. හරි අඩුයි හැබැයි. හරි අඩුයි. ඉතින් ඒ ශල්‍ය වෛද්‍යවරු 40 තමයි මුළු ලංකාවෙම මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ මේ ශාස්ත්‍රයේ සම්බන්ධව කරන සෑම ක්‍රියාවක්ම සිදු කරන්නේ. එතකොට දැන් මම ශල්‍ය වෛද්‍යවරියක් හැටියට කාන්තාවක් හැටියට මම කල්පනා කරා දැන් අපි දැන් මේ අපි ඉපදෙනවා මැරෙනවා කියන එක අතරේ මේ ගත වෙන කාලය කොයි විදිහටද අපි ප්‍රයෝජනයක් දෙන්නේ මේ සමාජයට යම් සේවයක් කරන්න කියලා. ඉතින් මේ අපි කරන ශල්‍ය කර්මය අතුරින් මම තෝරාගත්ත විශේෂිත වූ ශල්‍ය කර්මයක් තියෙනවා මේ සමාජයට යම් සේවයක් කිරීමට හැකි. මොකද්ද කිව්වොත් කන් ඇහෙන්නේ නැති අයට විශේෂයෙන්ම උපතින්ම කන් ඇහෙන්නේ නැති දරුවන්ට කන් ඇහිම සදන කර්ණශංක බද්දය කියන ශල්‍ය කර්මය සිදු කරන ලංකාවින වෛද්‍යවරුන්ගෙන් කිහිප 11ස්සකින් එක්කෙනෙක් මම. එතකොට ඒ ශල්‍ය කර්මයෙන් අපි කරන්නේ මේ උපතින්ම කන් ඇහෙන්නේ නැති දරුවන්ට ඇහිම හදන එක. මොකද දරුවන්ට ඇහුනොත් තමයි කතා කරන්නේ. එතකොට අපි අර සාමාන්‍ය ව්‍යවහාර කියන්නේ ගොළු බිහිරි කියලා ඇත්තටම බිහිරි නිසා තමයි ගොළු වෙන්නේ. ඉතින් ඒක අපිට වෙනස් කරන්න පුළුවන් නම් ඒ දරුවන්ගේ ඒ අපි කියන ටර්නින් පොයින්ට් එක මොකද මේ සමාජයේ අපි වගේ නිදහස් සෞඛ්‍ය සේවය තියෙන රටකට මේ දරුවෝ කවදා හරි බරක් වෙන්න ඕනේ නැහැ. මොකද ඒගොල්ලන්ට අපි හරි විදිහට මේක හරි ගැස්සුවේ නැත්නම් ඒගොල්ලන් සමාජයට බරක්. ඒගොල්ලන්ගේ අධ්‍යාපනයේට ගැටලු ඇති වෙනවා, ඒගොල්ලන්ගේ රැකියාවලදී ගැටලු ඇති වෙනවා. ඉතින් ඒක හඳුනාගෙන අපි ඒකට පිළියමක් යොදනවා. ඉතින් මම ඒක ගැන සතුටු වෙනවා. මං කාන්තාවක් හැටියට ඒ අභියෝගය බාර අරගෙන මං ඒ කාර්ය ඉෂ්ට කරන එක ගැන මේ ඔව් නෑ මම කියන්නේ ડોක්ටර් මේ මට මෙහෙම දෙයක් කියන්න දැන් මේ වෙලාව තේජානි සමු උදේ වෙලාවනේ ඈ දැන් ගෙවල් වල ඉන්න කාන්තාව මේ අර පොඩි දරුපටව හැම ඉන්නවා නම් දැන් මොකද කරන්න මේ වෙලාවේ බත් කවන වෙලාව ආ අම්පුතේ කුරුල්ලෙක් ආ ආ කුරුල්ලා බලන අතරේ බත් කටක් කවන පුතාගේ කටට දානවා දුවගේ කටට දානවා එහෙම තමයි දෙමව්පියෝ බත් කවන්නේ දැන් මට ඔබතුමිය කියන්නකෝ දැන් බලාගෙන ඉන්න දෙමව්පියෝ වෙනුවෙන් පණිවිඩයක් අර කර්ණ සංකබද්දය ගැන කිව්වා දැන් මේ වගේ අර දරුවන්ගේ ආරක්ෂාව සඳහා දෙමව්පියෝ පොඩි කාලේ ඉඳලම සෞඛ්‍යමය වශයෙන් වැඩගත් නේ දරුවෝ පරිස්සම් කරනකොට වැදගත්කමක් තියෙන ඔබට අත්දැකීම් තිබු බොහෝ දේවල් මේ වෙලාව බලාගෙන ඉන්න අපේ අම්මලාට කියන්නකෝ මොකද කරන්න ඕන කියලා ඇත්තටම දැන් අපි දරුවෙක්ගේ ආරක්ෂාව ගැන හිතනවා නම් අපි ඒක ගැන හිතන්න ඕනේ දරුවා මව්කුස පිළිසිඳ ගන්නවට පෙර
මොකද දරුවා මව කුස පිළිසිඳ ගත්තට පස්සේ ඇතිවන යම් යම් රෝග තත්ත්වවලත් දරුවාට බලපෑම් ඇති වෙනවා මවගේ මානසික තත්ත්වය දරුවාට බලපෑම් ඇති කරනවා එතකොට ඇත්තටම කාන්තාවක් දරුවෙක් බිහි කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් ඒකට අඩිතාලම වැටෙන්න ඕනේ දරුවා මව කුසට එන්න කලින් ඊළඟට දරුවා ඉපදුනාට පස්සේ හිතන්නකෝ දැන් ගොඩක් දිනක් හිතනවා ගොඩක් දිනක් දන්නවා දැන් දරුවාගේ වෙනස්කම් අඳුනා ගන්න හොඳම කෙනා තමයි මව මොකද මවට තමයි දරුවාගේ වෙනස්කම් දැනෙන්නේ ඒ කියන්නේ දරුවා ශබ්දවලට ප්‍රචාර දක්වන්නේ නැහැ හැරෙන්නේ නැහැ බලන්නේ නැහැ මේක යම් ගැටලුවක් තියෙන එක ගැන මුලින්ම දැනෙන්නේ මවට ඉතින් ඒ මව ඒ ගැටලුව අඳුනා ගැනීම තමයි ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙන්නේ මොකද මේ ගැටලුව අපිට නිසියාකාරව හරිගස්සන්න අපිට දීලා තියෙනවා පොඩි කාලයක් අවුරුදු 3ක් වගේ කාලයක් මොකද මේ ඉපදිච්ච දරුවාගේ මොළයේ විකසනය වීම අවසන් වෙන්න පෙර මේක අපි කරන්න ඕනේ මොකද දැන් මං කලින් කිව්වනේ ඇහුනොත් තමයි කතා කරන්න කියලා එතන මේ විකසනය වෙන මොළයේ එක් එක් කොටස් වලින් එක් එක් කාර්යයන් වෙන්නේ ඇසීම හා කතාව හා සම්බන්ධ කොටස් වල අන්තර් සම්බන්ධතා දියුණු වෙන්න නම් ඉස්සෙල්ලාම ඇහෙන්න ඕනේ. ඒක ගොඩක් පහු වෙලා පසු කාලීනව කරලා වැඩක් නැහැ. මොකද එතකොට අර කතාව හා සම්බන්ධ කොටසට උත්තේජන නැතිවීම නිසා ඒ කොටස ශීන වෙලා ගිහිල්ලා අපි කොච්චර ඒකට උත්තේජන දුන්නත් පසු කාලීනව කතා කරන්න බැරි වෙනවා. ඒ කියන්නේ අම්මලාට ලොකු වැඩක් තියෙනවා ගෙදර හිටියා නේද? ඔව්. මොකද දැන් ප්‍රතිචාර දිහා බලක් කවනවා පොනා විතරක් නෙවෙයි. ආ දුවනවාද පනිනවාද ශබ්ද වලට හරියට ප්‍රතිචාර දක්වනවාද හොඳින් බලන්න ඕන. ඔව්. ඊළඟට තමයි අපි දකින තව දෙයක් තමයි දැන් අපේ ගොඩක් දෙමව්පියෝ යම් වෙනසක් දැනගත්තම මේක මේක අපි කියන අපි ඇක්සෙප්ට් කරන්න ටිකක් මැලි වෙනවා මේක යම් මේක ඇත්ත කියලා පිළිගන්න පොඩි අකමැත්තක් තියෙනවා නෑ මම ඉතින් තාත්තා නැගිට්ටේ පරක්කු වෙලා තාත්තා කතා කරේ පරක්කු වෙලා එහෙම කියලා මොකක් හරි හේතුවක් දාගෙන ඒගොල්ලෝ කල් මරනවා මේක පිළිගන්න තියෙන අකමැත්ත නිසා නමුත් මේක ඇත්තටම ගැටලුවක් තියෙනවා කියලා යම් හැඟීමක් එනවනම් වෛද්‍යවරයෙක් වෙත යොමු වෙලා මේක පරීක්ෂා කරගන්න කියන ඉල්ලීම මම කරනවා මොකද එතනින් තමයි මේක හරිගස්සන්න ඕනේ අපි සමාජයේ මේ පිළිබඳව අපි කියනවා අවයානස් එකක් මේ ගැන දැනුමක් ඇති කරන්න ඕනේ මොකද කිසිම ගැටලුවකදී ඒක මිහංගන්න යන්න එපා හංගන්න ගියාම තමයි ප්‍රශ්න ඇති වෙන්නේ ඊළඟට අනිත් එක තමයි සමාජයේ එහෙම වෙලා තියෙන්නේ ඒ විශේෂ අවශ්‍යතා සහිත දරුවෝ වේවා වැටිහිටියෝ වේවා සමාජය තුල මතයක් තියෙනවනේ ඒ අය සම්යම් තැන්වලදී විහිළුවට ලක් වෙනවා පාසලේදී දරුවෝ ගොඩක් ගැටලුකාරී තත්වයන් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මේක මේ හංගන්න දෙමව්පියෝ පෙළඹෙන්නේ. ඉතින් එතකොට අපි සමාජයේ හැටියට වගකීමකුත් තියෙනවා මේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයෝ කාන්තාවෝ පිරිමි හැම කෙනාටම ඒ නිසි තැන ලබා දෙන්න ඕනේ. ඒ නිසි තැන ලබා දෙන්න සමාජයේ මැලි වෙන තාක්කල් මේ ප්‍රශ්න හංගගෙන ඉන්න තත්වයක් තමයි අපිට දකින්න පුළුවන්. අම්මගේ තාත්තගේ පවුලේ නම්බුවයි රකින්න ගියොත් එහෙම නේද? ඒක කෙලස ගන්න කියලා නෙවෙයි කියන්නේ. නමුත් අර දරුවාගේ මුළු ජීවිතේම සමහර විට අඳුරු වෙන්න පුළුවන්. ඒ නිසා හොඳ වටිනා පණිවිඩයක් අය දෙනවා මේ විශේෂ කාන්තා දිනේ දවසේ. බොහොම ස්තුතියි ඔබතුමීට. හොඳයි. අය මලක් වගේ නෙවෙයි. අය ඊට වඩා ශක්තිමත්. ඒ ගැන ඇගේ හඬින්ම බොහොම සෞන්දර්යාත්මකව කියන්න අය සූදානම්. අපි අය මං කියවනේ. අය බොහොම දක්ෂ ගායිකාවක්. ඒ බව අද මේ කාන්තා දිනේ දවසේ අය ඔප්පු කරන්න සූදානම්. Thank you.
ස්තුතිය ඔබතුමියට මේ චමින්ද අර මේ කතාවක් තියෙනවා අහලා තියෙනවද ශක්තිමත් කාන්තාව ආකල්ප වලට එහා ගිය ප්‍රමිතීන් ඇති කරන අය කියලා සාමාන්‍ය හොඳ ප්‍රමිතියක් එක්ක ඉස්සරහට යනකොට ඒකේ පොඩි වටිනාකමක් තියෙනවලි ජානකි මහත්මිය දන්නවා ඒ ගැන හොඳට ප්‍රමිතිය කොයිතරම් වටිනවද කියලා අන්න ඒ ගැන මේ කතා කරනකොට අපිට පෞරුෂය කියන දේ එතනින් ඇත්තටම මග අරින්න බෑ අපි කාටද ඊළඟට කතා කරන්නේ පෞරුෂ වර්ධන උපදේශිකාවක් ඉන්න අපිත් එක්ක චන්දි අලි විහාරයේ මහත්මිය අයිබෝන් ඔබතුමියට අයිබෝන් චවින් දහනවද මං අහන්නේ මගේ ප්‍රශ්න මන් දෙවණු අහන්න. අද පළවෙනි තැන හැම දෙයකම අපි දෙන්නේ කාන්තාවන්ටනේ. හරි හරි. චන්දි මේ ඔබ පෞරුෂ වර්ධන උපදේශිකාවක් විදිහට මම කියපු කාරණෙත් එක්ක එකඟ වෙනවද? කාන්තාවක් ආකල්ප වලට එහා ගියපු ප්‍රමිතියක් එක්ක ඉස්සරහට යන්න ඕනි කිව්වොත්? ප්‍රමිතිය කියන එක මං හිතන්නේ ඒක කාන්තාවකට විතරක් නෙවෙයි හැම කෙනෙකුටම තියෙන්න ඕන දෙයක්. भांड्या ते प्रमितियाक जीवत्व हटिए प्रमितियाक हेमदे घटम प्रमितियाक अब इसटे अंड नमूत प्रमित खील खीन दे पौरषात्वे अभी अतम तनियन जीवत्व अभी जीवत्व मे अभी हेमो मेकतुरा हदपू सोसाइटी समाज එතකොට මේ සමාජයට අපි ගියාම සමාජයේ මූණ දෙන්නේ කොහොමද සමාජයේ ගැවසෙන්නේ කොහොමද අපි තනියෙන් අපි ගෙදර ඉන්නවා වගේ නෙවෙයි එතකොට ඒ සමාජයේදී හැසිරෙන හැටිය තමයි මම කියන්නේ අපි පෞරුෂත්වයේත් එක්ක ප්‍රමිතිය කියලා අරගෙන තියෙන්නේ අවස්ථානුකූල වැඩ කරන්න ඕනේ ඔන්න ඔක තමයි සරලවම කිව්වා මේ චරිතයක් ඇතුළේම තියෙනවා තේජාණි ගන්න පුළුවන් දෙයක් දැන් චන්දි මහත්මිය මෙහෙම කතා කරාට ඔබේ ඉතිහාසයේදී නේද බොහෝ ජයග්‍රහණ ලබාගෙන රටට ලොකු කීර්තියක් අරගෙන ආපු තැන් තියෙනවා ඔබේ ජීවිතයේ බොහොම ජයග්‍රහයි තැන් පසු කරපු තැන් තියෙනවා දැන් මෙන්න මේ ඉතිහාසයත් එක්ක මතක් කරමු අපි කවුද ඔබට මේ හයිය දුන්නේ ඔබට ඔබේ ශේත්‍රයේ ඉස්සරහට එන්න වෙර වීරිය දුන්නේ කවුද කොහොමද කාන්තාවක් විදියට ඒ අවවාද උපදේශ අරගෙන ඉස්සරහට ආවේ අතරම් බැලුවොත්ින් පළවෙනිම තැන එන්නේ අම්මට මම කියන කෙනා තමයි මං හිතන්නේ මේ අපි හැම කෙනේ අපේ හැමෝගෙම පිටිපස්සෙන් ඉන්නේ හරි වැරද්ද බය ඒ හැමදේම අපිට අපි දන්න දවස් ඉඳන් අපේ හිතට යොමු කරලා තියෙන්නේ මේ මව කියන ඇත්තට බැලුවොත් කාන්තාව කියන එක. එතකොට එහෙම අරගත්තු තින් මං හිතන්නේ අපි ගයක් අරගත්තු තින් කියන්නේ අපේ ගෘහස්තව බැලුවොතින් දරුවෝ ඉස්සරහට යවන්න පළවෙනියටම මාර්ගය යොදවන්නේ ඒ කාන්තාව කියන එක නේද? ඉතින් ඒ කාන්තාව තමන්ගේ ඒ තමන්ගෙන් සිද්ධ වෙන්න ඕන කාර්යය හරියට කරා නම් තමන්ගේ දරුවාට හරි වැරද්ද බය කියන දේ ඉගෙනුවා නම් මං හිතන්නේ අද මේ ලෝකය ගොඩක් වෙනස් වෙනවා. මොකද මං හිතන්නේ මේ කාන්තාවට තියෙන යම්කිසි දෙයක් දැන් යම්කිසි බලයක් වගේ දෙයක් කියනවා ළමයකට පුද්ගලයෙකුට දෙයක් කියලා දෙන්න ඒක එයාට හොඳට හිතට වදින විදියට මම මෙහෙම කිව්වොතින් අපි කාන්තාව කියන එක්කෙනාට තියෙනවා ශක්තියක් ගින්දර ඇති කරන්න ගින්දර නිවන්නත් ඒක ඒ වගේ දෙයක් තියෙන කෙනෙක් තමයි අපි නමුත් දැන් අපිට පිළිමි කෙනෙක් ඇවිල්ලා දෙයක් කිව්වොතින් ඒක අපි පිළිඅරගන්න විදිය කාන්තාව ඇවිල්ලා ඒ දේ කිව්වොතින් පිළිඅරගන්න විදියත් අතර ලොකු වෙනසක් තියෙනවා ඉතින් මං හිතන්නේ මේ මව කාන්තාව කියන එක්කෙනාගේ තියෙන කාර්යය හරියට තේරුම් අරගත්තොතින් ඉතාමත්ම පුෂ්ටිමත්ම ඉතාමත්ම හොඳ මේ සමාජයේ මීටර ගොඩක් වෙනස් වෙන්න පුළුවන් කියන එක තමයි මම පිළිඅරගන්නේ. මම කැමතියි ඇත්තටම චන්දිගේ ජයග්‍රහණ මොනවද කියලා දැනගන්න. මොකද ඒ තරම් වටින කෙනෙක් තමන්ගේ අම්මා දුන්නු හයියත් එක්ක ඇත්තටම අපිට ළඟා කරලා දුන්නු දේවල් මොනවද මේ රටට දුන්නු දේවල්? ඇත්තටම ඉස්කෝලේ යන කාලේ ඉඳන් පාසල් ජීවිතය දෙක බැලුවොත්ින් මම ජාත්‍යන්තර පාසල් පැසිපන්දු ක්‍රීඩා මේ टीम एकट श्री लंका नेशनल बास्केटबॉल टीम थिंक एक डॉक् मगे पीट पास मगे मव मट मत के मग स्कूल समाधान मगर गिर तो आप अम्मा वेल मट पार गल गेदर एदवा दें हया वेलाव गेदर इंडोन वेलाव की थिंक ये पास कल इतकोट इट पास बेलव थिंक मंग रखियावकर गुड़कलाट अरे बायकीन दे हिते थी बुच्च निसार धैर्य मगिंग लिंग इस हाट विला दास दास जात्यंतर मे श्रीलंका जात्यंतर
පැජන්ට් එකට ගියා ඒක ලංකාව නියෝජනය කළා ඒක පළමු දහදෙන අතර පළවෙනිම ලංකාවෙන් කෙනෙක් ආවේ ඒක ආසියාවෙන් කෙනෙක් ආවේ ඒ 2016 දී ඊට ඒට අමතරව ඉතින් ගත්තු තින් 2021 දී the top 22 women leaders කියන ඒ गौरव लुना ई थिंक ये वगे की पैक लाइन मंगी मगे इतनी अभिमान पौरषेन कथा करेंट लभिलती अद की मेकतम बहुत दिन की पौरष वर्धनी बेनवे वटिनायकत्मी कथा कर मनुष्य गोकुल प्रणाम हरि मोन चरित निरूपण कला मोन्ना बरहारों कार्यभार निकर पुताट अम्मिकवाणी ने स्वामी आठ बिरीदेन तक मेन मे की मोन दे कला मोन तरा तुन हिटिया मे इन बहुत दिन मोन तन तुक हिटिया ये अम्मट ये दरुअे मतृ स्नेहतीनो स्वामी आठ बिरीदी दो आदर आदि देवाती है परंपराव शक्ति मिरी मर की प्रमिति सकसीम की कारण मेदिहत्म अवश्यवेन गिदरक एतुलेदी एतरम गिदर निवसक्रांड वेडी बरा कांतावती है होम हाउस की है देख अभी हाउस कमिंग की अन्या होम कमिंग एक ओकोम बड़ू तिबिल हेमदेम तिब्बो तो एक हाउस है गिदर हे बै एक निवसक्वेन्नी कांतावती आदरणीय भवत्ते एक किया है अरे पिरीमिया के आदर है दपे गिदर गोत्ते हेम एतम मी ये आदरणीय परिसर गुंडा हेमोम एक गुडक्लावट कांतावे तीयनो हुद खण अहूं कंदी मगेन अहूं कंदुना सीएट पनहम प्रश्न इवर वेणु इतर पनह बेरगा पुलवा एक गुडक्लावट कांताव हुद अहूं कंदन के अपे संस्कृति नंकी मम कुरुनेगल इवसल 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 बेरी मुद आंगेट की इवस इतने लाइफ मट मगे ताता सेमी क्लबिल अभी पुष्प मिस मगे शक्ति ओहो एत मैं रे दवा ने तू वेडकरा दवा तुन से हट पा वेडकरा ओह नमने चमींद अरे क्यों कांतावा खुंदे हूं कंदेनो इवगे मगल तीन दया कांतावा दिहट आईना कर दरकर दशक तुनक युद्ध पिल्लांत व्यापृति अटते माव पिट्राट एरिया रोगी वर्गीकरण पिलिबंद अध्यापन क्लबंड जात्यांतर इवनी पुहन क्लब एकमेहदी मम ए अणु श्रीलंका जाति करोहाले रोगी वर्गीकरण कंडम नायक प्लेस सियलूम हदिसी आस्था कलमना करने दी बोम्बैहुआ कलकोहलाकुना रोगी की जीवित प्रमुखता तोरा पत्करगा अपी हेदिया मगे खंडायम एक असाध्य रोगिया का असाध्य नवन रोगिया की बेरा के क्रमवेदेन गांड जपानीट गिया अमेरिका वट गिया थाईलैंड मेहिडॉल यूनिवर्सिटी के सीपीआर केगन गाते वगे सीएलूम अध्यापन लाभ महिता लंका हेदिया मंग मित्रा ए वटकिन विशेषित हेदिया एक अमुतुम के लो लोके विशेषते हेदियान एकसी एक वर्ग नमूत अपेराटे हेम नेम एतिकोनी अतमे एक टागट्स वेन्टोनी मुखद तमय मे समाज समस्त जनता वट हम पूर्ण हेदक मग्देन्ड पुलांकमती एवं हेदि अक्म इत आपदा कलमनाकर्णे विशिष्ट सेवाकरा हेकूना मे जात्यांतर पुहनी तुणी अतर मे वगे मेहम
අපි සමීපේ ඉන්න එකත් අපිට සතුටක්. ජාතික රූපවාහිනිය හැම මොහොතකම අමතක නොකළ කෙනෙක් අය. ඒ නිසා ජාතික රූපවාහිනිය වෙනුවෙන් අපි ඔබට අපේ ගෞරවය. හරි. අපිට තව ගීතයක් අහන්න පුළුවන්. මේක හරි අපූර්ව කණ්ඩායම් ගීතයක්. මට හිතෙනවා මේකෙත් කාන්තාවන්ම තමයි වැඩිපුර දකින්න ලැබෙන්නේ. අපි අහලෙමු. සුදි වම පුරවට අද අපේ කාන්තා දින වැඩසටහන හැද කරන්නට පැමිණියා චමින්ද ඔයාට තමයි දැන් විශේෂම දේ තියෙන්නේ දැන් මේ ආපු හැමෝටම අපි ස්තුති කරන්න ඕන අනිවාර්යයෙන් ඒ වගේම
මෙයට ත්‍යාගි භෝග දෙන්නත් අපි සූදානම් වෙලා ඉන්නවා. ලංකාවේ කාන්තාවන් අතර කවුරුත් කතා බහට ලක් කරන ඒ ක්ෂේත්‍රවල ප්‍රවීණත්වයට පත් වුණු පිරිසක් තමයි අද ජාතික රූපවාහිනී මේ කාන්තා දින සැමරුම සඳහා පැමිණි. හැම දිනාම ඔබ ඔබට අභිමානයක්, ඔබ අපිට අභිමානයක්, බලාගෙන හිටපු අයට, ජීවිතේ ඉගෙන ගන්න අයට, වෙරවීරිය ඇති අයට ආදර්ශමත් කාන්තා පරපුරක් තමයි අද ජාතික රූපවාහිනීට ආවේ. ඒ අය වෙනුවෙන් තිළිණ ප්‍රදානය කරන්නයි අපේ සූදානම. තිළිණ ලබා දීම සිදු කරන්නේ ආසිරි AOI පරිපූර්ණ පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ අනුග්‍රහයෙන්. ආසිරි AOI පරිපූර්ණ පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ අනුග්‍රහයෙන් එමායතනයේ නිලධාරින් විසින් දැන් මේ පැමිණි ඔබ වෙනුවෙන් තිළිණ ප්‍රදානයක් සිදු කරනවා ඇති. හොඳයි, අපි ස්තුතිවන්ත වෙනවා මේ තිළිණ ප්‍රදානයත් සමගින්ම. අද අධ්‍යක්ෂ ජෙනරාල් මිනිස් බල රැකිරක්ෂා දෙපාර්තමේන්තුවේ අනුෂා ගෝකුල මහත්මියට ත්‍යාග ප්‍රදානය කෙරෙන්නේ මේ සියලු දෙනාට අද පැමිණීම වෙනුවෙන්. ඒ වගේම පුහුණු කිරීමේ හෙද නිලධාරිණී ජාතික රෝහලේ පුෂ්පාරාම්‍යානී සොයිසා මැනවිය, බොහොම ස්තුතියි ඔබතුමියට. ඒ වගේම දීපිකා ගුණසේකර මහත්මිය ඉන්නවා අපිත් එක්ක, ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී ජානකි, ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී. ඒ වගේම විවසායිකා ජානකි කත්‍රයාරච්චි මහත්මිය, බොහොම ස්තුතියි ඔබතුමියට. එතෙක්කම ENT විශේෂඥ වෛද්‍ය සංජීවනී රූපසිංහ මහත්මිය, ඔබතුමියට බෙහෙවින්ම සූති. පෞර්ෂත්ව උපදේශිකා චන්දි අලුවිහාරේ මහත්මිය, ඔබටත් බෙහෙවින්ම සූති අද අපිත් එක්ක එකතු වුණාට. මෙයයි කිව්ව සමහර දේවල් හොඳට හිතට වැදුනා තේජානේ. කිව්වේ කාන්තාවක්ද පිරිමෙක්ද කියන එක නෙවෙයි. හිත තියනවා නම් අපිට බොහෝ දේවල් කරන්න පුළුවන් දෙත් ජානකි මහත්මිය කිව්වේ නේද? හොඳ සිතුවිලිත් එක්ක ජීවත් වුණොත් හොඳ දේක ප්‍රතිඵල තියෙනවා. ඒ නිසා තමන් පිළිබඳ විශ්වාසය කරන්න, තමන් මේ ලෝකෙට ඉපදුනේ ඇයි කියලා හිතන්න කියලා ඔබතුමිය අපිට කියනවා. ඒ කියන්නේ මේ ඉන්න හැමෝම මේ ලෝකෙට අවිල්ලා තියෙන කුමක් හෝ වැඩක් මේ ලෝකෙට අවශ්‍ය නිසා. අනිවාර්යෙන්. අපෙන් වැඩක් ඕන නිසා අපි මේ වැඩේ කරන්න ඕන. මේ ලෝකෙ විවිධයිනේ, හැමෝම එක වගේ නෑ කියලා කිව්වනේ. විවිධත්වයෙන් යුතු අපි ලෝකෙක ඉන්නකොට හැමෝටම එක එක විදිහ වගකීම් තමයි ලැබෙන්නේ. අපි මේ ලෝකෙට මොකක්ම හෝ වගකීමක් කරන්න වගේම කුමක් හෝ දෙයක් ගෙවලා යන්න ඉන්නේ තවත් වටින දෙයක් එකතු කරගෙන ඊළඟ තැනට යනකොට. අන්න ඒක මතක තියාගෙන හරියට ජීවිතය ගත කළොත් හරියටම හරි. ඉතින් බොහොම ස්තුතියි අපි අලිත් වතාවක් මේ ආදර්ශවත් බොහෝ දේවල් අපිත් එක්ක බෙදාගත් ඔබට ස්තුතිවන්ත වෙනවා.